මිලේනියම් චලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කිරීමේදී ජනතා අදහස් සැලකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට දැනුම් දී තිබෙනවා. ඒ ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් හමු අවස්ථාවේදී. එහිදී ජනාධිපතිවරයා පවස ඇත්තේ අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මණ්ඩලයක් විසින් අධ්‍යයනය කරමින් සිටින බවයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සෙසුරටවල ක්‍රියාත්මක කළ ආකාරය සහ අත්දැකීම් පිළිබඳව විද්වත් මණ්ඩලයේ විශේෂ අවධානයට ලක් වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. මේ අතර චීන විදේශ අමාත්‍ය චැන්ගී, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝයි සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොටෝද 13 වැනිදා මෙරටට පැමිණ තිබුණා. චීන විදේශ අමාත්‍යවරයාද ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා මුණ ගැසුනේ ජනාධිපති කාර්යාලයේදීය. එහිදී චීන විදේශ අමාත්‍යවරයා පවස ඇත්තේ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරු ලෙස චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බවයි. චීනය ශ්‍රී ලංකාවේ නිරන්තර විශ්වාසදායක මිතුරා බවද මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමට බාහිර බලවේගවන් වලට ඉඩ නොදෙන බවද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝයිද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සාධනීය පරිවර්තනයක් ශ්‍රී ලංකාව තුළ සිදු වී ඇති බවයි. ආර්ථික සංවර්ධනය, මානවවාදී අභිලාෂ, හමුදා සහයෝගිතාවය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වයේ විශේෂ අවධානය ලක්ව තිබෙනවා. ලෝ ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් පැය 24ක් තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමක් බවද ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳව ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට ඔබත් කැමති නම් අපගේ YouTube චැනලය subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් සියලු දිනාටම සුබ දවසක්.